විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආරාධිත ඔබතුමියට ආචාර්ය සංජීවනී රූපසිංහ මහත්මයාට කොක්ටේල් යන සුබ දහවලක් සියලු දෙනාට මම වෙන් වෙන්ව ඔබෙන් අවසරය ඉල්ලන්නේ නැහැ අපිට ලැබිලා තියෙන කාල වේලාව ඉක්මවා ගිහිල්ලා තියෙන නිසා ඔබ සියලු දෙනාටම ගෞරවයෙන් අවසර පතනවා අපි මේ කොක්ටේල් පොත මීට ටික දවසකට කලින් කොළඹදී උත්සවාකාරයෙන් එළිදක්වනු ලැබුවා. අද අපි ඔබගේ ආදරණීය රාගල පුරවරයට ඇවිල්ලා අපි මේ ගැන කතා කරනවා. ඉතින් මේ වගේ අපි රට පුරා යන්න බලාපොරොත්තු වෙන්නේ නිකම්ම නිකම් කවි ටිකක් අරගෙන නෙවෙයි. අපි නිකම්ම නිකම් කවි ටිකක් ගැන කතා කරන්නේ නෙවෙයි. මේ පිටිපස්සේ තියෙනවා දැනුම දෘෂ්ටිවාදය. ඒ දෘෂ්ටිවාදයට අපි ගෞරව කරන්න ඕනේ सिंहल कवि दिन कवि අරගෙන මේ කොහෙද යන්නේ මේක තමයි වැදගත් ප්‍රශ්නය අපි වේද වෙලා දෙන් වෙලා එමත් නැත්නම් වේද කරලා දෙන් කරලා අවුරුදු 30ක ඉතාලි කුරේ යුද්ධයෙන් පස්සේ අපි හිතනවා දැන් සාමය තියනවා කියලා අපි හිතනවා දැන් ඔක්කොම ප්‍රශ්නේ හරි කියලා හැබැයි ප්‍රශ්නේ හරි නෑ මේ හැදුවේ තියන්නේ අර ගැල් තුන කතා කරනවා වගේ නිෂේධනාත්මක සාමය අපි විශ්වවිද්‍යාලවල උගන්වනවා මොකද්ද නිෂේධනාත්මක එහෙම නැත්නම් නෙගටිව් පීස් කියන්නේ මොකද්ද කියලා දැන් මේක යට වෙලා තියෙනවා හැම ප්‍රශ්නයක්ම යට වෙලා යටපත් කරලා තියෙනවා දැන් ඒ විදිහට වැඩි අපිට ගොඩක් ප්‍රශ්න තියෙනවා මේ රටේ ජීවත් වීම පව ප්‍රශ්නයක් කන්නඩට ඉන්න රටක් තියෙන ඕනි කියන කට්ටිය දැන් කන්න තියෙන රටවල් වගේ නේද ඒක තමයි අද දවසේ රටේ අදාළය. එහෙම දැනගදී අපි මොකද මේ උත්සාහ කරන්නේ? කන්න නැතත් අපි මේ උත්සාහ කරන්නේ අපි අතර මේ ලංකාවේ විසිරීලා පවතින සිංහල දෙමළ මුස්ලිම් මේ විතරක් නෙමෙයි ගොඩක් වේද තියෙනවා අපි අතර. ගොඩක් ප්‍රශ්න තියෙනවා අපි අතර. අපි වහලා හංගල දානවා කුල භේදය. බලන් පත්‍රයක් අර දීන පත්‍රයක් අර සිංහල බෞද්ධ බොදු කොවි කියන පටන් ගන්න. ලැජ්ජ නැද්ද මුන්ට? එහෙම තමයි හොයන්නේ තමන්ගේ කොල්ලන් කිල්ලේ. තමන්ගේ කෙල්ලද කොල්ලෙක් හොයන්නේ නෙමෙයි. එතකොට කුලිය අපි කියන වැරදක් නෑ. ලකුලේ හරි වැරදක්. අසල් බලේ ඉන්න බලන්න ඕනේ. ඊළඟට අපි බලන්න ප්‍රභූණීල් පොඩු වේදේ ලංකාවේ වේදේ. ඒගොල්ලෝ එනකොට අපි පාරේ අයිනට ගිහින් ඉඳ දෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ වාහන ටිකයි ඔක්කොම පොලිස් ජීප් ටිකයි ඔක්කොම යනවා. අපි ඒක ඉඳ දිනලා ඉන්නවා. ඒක තමයි අපි කියන වහල්කම්. ඒක තමයි අපි මේන් දේ කරන්නේ ඒක. ඊළඟට අපි මේ විවිධ ආකාර දුප්පත් පොසත් වේද හැම දැනුම තියෙනවා. ඉතින් මේ වගේ ස්ත්‍රී පුරුෂ ස්ත්‍රී හැමදාම ඉන්න ඕනේ පුරුෂයාට සතුට සපයන විනෝදේ සපයන ඕන දෙයක් ඉවසගෙන දරාගෙන නිහඬව නිසලව මහා පොළොව සේ ඉන්න ඕනේ කියලා තමයි හිතන්නේ. ඔන්නු තමයි ලංකාවේ දෘෂ්ටිවාදී. එතකොට මේ කොක්ටේල් පොදිනු මේ කියන අපේ අනිසදු විමක දිනපොත කියන පොතේ මේ යන ගමන වලට උත්සාහ කරන්නේ මේ තියෙන අසමානතාවලට පොඩ්ඩක් හරි ගහන්න. ඒක තමයි බලාපොරොත්තුව. ඉතින් එතකොට අපි මේක ඇත්තටම ඉතාමත් මම සිංහල පොත ගැන කියලා මේ ඉතාමත් සරු පොතක්. ඉතාමත් සාරවත් අස්සයක්. මේ අස්සය නැත්නම් අතුරුදන් වූ අනිත් ප්‍රශ්නය තියෙනවා. අපි අරගහලා තියෙන මේවා.
गायिका मूर्ति वाले देवालय प्रश्न दिए ना स्ट्रीट ईडर त्रिवर प्रश्न दिए ना सिंगल देवल प्रश्न दिए ना मैं कहते थे दिए ना देखने का आपके सांस्कृतिक जीवित त्रिवर प्रश्न दिए ना मैं कावी मैं के दिए रखते ना कावी मैं वह बुढ़ा दूर प्रश्न करना इतना बारह पत्र आकार प्रश्न करना इतना वह उनके प्रतिभा इतना वह तिहलाई हरी मसाल में दिया कार्य में बड़ा लाखावे लाखावे जाना विन्यान है ये मतलब सांस्कृतिक जीवित है और प्रश्न करना यदि अभी ये वाला तीव्र वैध सरकार ने यदि अभी उधर अभी लगता यक्षों देहियो वगैरह कभी एक कभी वहाँ पर बहुत मसाले लगे किया है ना गाला यक्षों देहियो के ला देवियाँ काम करने करना इका होंडिंग वाक्य मार्च आज रे मेरे याको किया ऐ ये मतलब क्या है ने ऐ याको दे यो बटवा कह रही थी मैं प्रश्न